හරි හොඳයි දැන් ළමයි අපි එතකොට ගිය සතියේ Zoom class එක හරහා 14 වෙනි ඒ කියන්නේ භාග දෙවෙනි කොටස පාඩම ඉවර කරානේ හරි ඒකේ අපි ඉගෙන ගත්ත භාග සංඛ්‍යාවක් තවත් භාග සංඛ්‍යාවකින් බෙදීමනේ හරි භාග සංඛ්‍යා බෙදීම තමයි ගිය සතියේ කතා කරේ ඊට කලින් සතියේ අපි භාගවල පළවෙනි කොටස 13 පාඩම කරා භාග සංඛ්‍යා ගුණ කිරීම හොඳයි ළමයි මම දුන්න ගෙදර වැඩ ටික කරාද ගෙදර වැඩ කරාද කො බලන්න ආ කරා ගෙදර වැඩ හෝම්වර්ක් කරාද හ්ම් කරා නේද හරි ගෙදර වැඩ ටික කරන්න ඕනේ හොඳයි හරි රිතෝෂි කරාද භූමි මනුල්ල කරාද මම භාග සංඛ්‍යා බෙදීම සම්බන්ධ කණා වගේක් දුන්නා නේ අභ්‍යාස ආ එරුනි කරා හරි හොඳයි ළමයි කට්ටිම කරා කියලා කියනවා හොඳයි අනිවාර්යෙන් කරන්න ඕනේ ඉතින් ගෙදර ඉද්දි ගෙදර වැඩ ටික කරන්න ඕනේ හෝම්වර්ක් හරි දැන් මාතෘකාව දාන්න ළමයි දශම දශම පාඩම දශම 15 වෙනි පාඩම හරි ඔව් ඈ අභ්‍යාස නේද අභ්‍යාස දැන් බලන්න විදියක් නෑ ඒකනේ වැඩි පන්ති හිටියනම් බලන් තිබ්බා හරි කරලා තියාගන්න මම දැන් ආයි පන්ති පටන් ගත්තාම පොත් ටික බලනවා අභ්‍යාස ටික කරලා තියෙන්න ඕනේ පිළිවෙලට ඈ හරි දශම 15 වෙනි පාඩම මාතෘකාව දාන්න හරි හොඳයි හරි ඔයාලගේ ළමයි දැන් ටියුට්ස් ගන්න ඕනේ ටියුට් සහ ඔයාලගේ පේපර් එක මේ මාසේ ටෙස්ට් එක පේපර්ස් පේපරේ ගන්නත් ඕනේ ටියුට් එක ගන්නත් ඕනේ හරි ඇක්මේ කර එන ළමයි ඇක්මේකින් ගන්න මිනුවන් ගොඩ කිහෙල්ලල් ළමයිට අපේ ගෙදරින් තමයි පේපර්ස් සහ ගොඩක් අය අරන් ගියා ටියුට් සහ පේපර්ස් අනිත් කට්ටියත් ඇවිල්ලා අරගෙන යන්න හරි දශම දැන් ළමයි මේ දශම සංඛ්‍යා අපි හරිද දශම සංඛ්‍යා ගැන ඕගොල්ලෝ මීට කලින් මේ 7 දී 6 දී ඉගෙනගෙන තිනවා හරි දැන් අපිට හම්බ වෙන සංඛ්‍යා ගත්තොත් ළමයි දැන් පූර්ණ සංඛ්‍යා හම්බ වෙනවා නේ භාග සංඛ්‍යා තියෙනවා ඒ එක්කම දශම සංඛ්‍යා මේ භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා ගත්තොත් ළමයි මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා නේ අපිට භාග සංඛ්‍යාවක් ඕන නම් දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න පුළුවන් දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න පුළුවන් දැන් ඕගොල්ලන්ට මතකයි හරිද අපි දැන් හිතන්නකෝ සම්පූර්ණ එකක් සමාන පංගු 10කට මම බෙදනවා නේ හරි ගන්නකෝ පාංගෙඩියක් නැත්තම් සම්පූර්ණ මොකක් හරි එකක් සමාන පංගු හරි හරි වැඩිින් බෙදලා ආයි මේක මම මේ පැත්ත කොටස් සමාන කොටස් පහකට බෙදනවා මේ පැත්තත් ඒ වගේ බෙදනවා හරි මේ සම්පූර්ණ එක සමාන කොටස් 10කට බෙදුවා 10කට බෙදලා මම මෙතනින් එකක් ගන්නවා 10කට බෙදලා ළමයි එකක් ගත්තොත් අපිට කියන්නේ මේක භාග සංඛ්‍යාවකින් ලිව්වොත් කොහොමද ලියන්නේ මේ සම්පූර්ණ එක සමාන පංගු 10කට බෙදලා එක පංගුවක් ගත්තොත් නේ එක පංගුවක් ගත්තොත් මට කියන්නේ මේක භාග සංඛ්‍යාවකින් ලියනවා නම් ඕ හොඳයි 10න් 1යි නේ මේ එක පංගුවක් ගත්තොත් ළමයි මේක අපිට ලිව්ව හැකි 10න් 1යි කියලා අන්න භාග සංඛ්‍යාවක් ලෙස ලිව්ව හැකි මේ සංඛ්‍යාව නේ මේ පංගුව ඔක දශම සංඛ්‍යාවක් ලෙස ලිව්වොත් කොහොමද ලියන්නේ 10න් 1යි කියන එක ඕ 10න් පංගු 1යි කියන එක ලියන්න පුළුවන් අපිට 0.1යි කියලා 0.1යි මම මෙතන පංගු දෙකක් ගත්තෝ එතකොට මට කියන්න කී දෙන්නේ 10න් පංගු 1යි 2යි 2යි ඕ ඒක දශම සංඛ්‍යාවක් ලෙස ලිව්වොත් 0.2යි හොඳයි හරි මම මේකෙන් ගන්නවා ළමයි 10න් පංගු 6ක් දැන් කොච්චරක්ද 1 2 3 4 5 6 10 න් පංගු 6ක් ගත්තොත් අපි මේක ලියනවා දශම වලින් කොහොමද 0.6යි හරි මම මෙහෙම අහනවා දැන් මෙතන මම සම්පූර්ණ එකකුත් ගන්නවා මේ හරි ඔන්න සම්පූර්ණ එකකුත් තියෙනවා මේ වගේ සම්පූර්ණ එකකුත් තියෙනවා තව එකකින් 10 න් පංගු 6කුත් තියෙනවා නේ එතකොට 1යි 10 න් පංගු 6යි නේද සම්පූර්ණේවා මේ මෙතන සම්පූර්ණ පාංගෙඩියයි මෙතන පාංගෙඩියකින් 10න් පංගු 6කුයි නේ මේක අපිට ලිව්වේ හැටි 1යි 10න් පංගු 6යි කියලා
මේක මම දශම වලින් ලිව්වොත් කොහොමද ලියන්නේ 1යි 10න් 6 කොහොමද ලියන්නේ දැන් 10න් 6 කියන්නේ 0.6 කියන එකනේ ඔව් සම්පූර්ණ එහෙකුත් ආවොත් ළමයි එතකොට තමයි 1යි 0.6ක් වෙන්නේ ඔව් 1යි 0.6යි තේරෙනවද ඔව් සම්පූර්ණ ඒවා පහක් තිබ්බොත් 5යි 0.6යි නේ සම්පූර්ණ ඒවා 20ක් තිබ්බොත් නේ සම්පූර්ණ පාංගෙඩි 20කුයි තව පාංගෙඩියකින් 10න් පංගු 6කුයි එතකොට 20.6යි තේරෙනවද ඕන භාග සංඛ්‍යාවක් අපිට දශම සංඛ්‍යාවකින් ලියන්න පුළුවන් තේරෙනවද ඕනෑම භාග සංඛ්‍යාවක් නේ නියම භාග ඒකක භාග මිශ්‍ර භාග විෂම භාග ඕනම භාග සංඛ්‍යාවක් අපිට දශම සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන්න පුළුවන් දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න පුළුවන් තේරෙනවද ඕනෑම භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නත් පුළුවන් ඒ වගේම ළමයි ඕනෑම දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් ලෙස ලියන්නත් පුළුවන් හරි දැන් පොඩක් ඔව් අහගන්න ළමයි මම දැන් කියන එක ඇහෙනවද සිග්නල් පොඩක් අඩු වුණා ඒකයි ඇහෙන්නේ නැතුව ගියාද දැන් ඇහෙනවද ආ දැන් ඇහෙනවා හරි හොඳයි හරි අපි මෙහෙම ළමයි පටන් ගමු හරිද මාත්‍රකාව දැම්මද මාත්‍රකාව දැම්මනේ හරි හොඳයි දැන් ළමයි අපිට ඉස්සෙල්ලාම මේ දශම සංඛ්‍යාවක ඕගොල්ලන්ට මතකයි ස්ථානීය ආගයන් පොඩක් අපි ඒක ඉස්සෙල්ලාම නිරූපණය කරගමු මෙහෙම හරි ඉස්සෙල්ලාම බලන්න මේ වගේ මාතෘකාව දැම්මනේ හරි දැන් හොඳට අහගන්න මම දැන් මේ වගේ සංඛ්‍යාවක් ගත්තෝ හරිද අපි ගමුකෝ 25.6 හරි නැත්නම් මම ගන්නවා මෙහෙම 325.45 ඔව් 325.45 ඕගොල්ලන්ට මතකයි එතකොට දැන් මේ දශම සංඛ්‍යාවක් අපි ගත්තොත් හරි මේ තියෙන ළමයි පූර්ණ කොටසනේ पूर्ण कोटस में तीन दशम कोटस अरे तो ओगलन मत कई दें दशम नेतू का तो तुमसी विसी पहा तीन तुमसी विसी पहाई दशम हतराई पहाई अरे ये तो मेतन संपूर्ण व तुमसी विसी पहा कोई ताव मुकदमे तीन संपूर्ण व तुमसी विसी पहा कोई मेतन दशम हतर वितरा तिग बना तव एह कि दहाई पंगु हतरा कोई तीन अरे लमाइ दशम स्थान देखा का हो दें हितान वंग संपूर्ण का समान कोटा सी एक डबे देना චූටි චූටි කොටස් 100කට බෙදෙනවා සම්පූර්ණ පාංගෙඩියක් සම්පූර්ණ මොකක් හරි එකක් චූටි කොටස් 100කට බෙදුවොත් මම අහනවා එකක් මම ගන්නවා 100කට බෙදලා එකක් ගන්නවා චූටි කෑල්ලක් නෙන්නේ ඔව් 100කට බෙදලා එකක් ගත්තොත් ළමයි දැන් එතකොට 100n එකයිනේ 100n එකයි අන්න හොඳයි 100n එකයි මේක ළමයි අපි දශම වලින් ලිව්වොත් කොහොමද ලියන්නේ ඔව් 0.0001යි 100n පංගු ගද්දි ළමයි දශමස්ථාන දෙකක් එනවා තේරෙනවද මම අහනවා 100m පංගු මම ගන්නවා ළමයි 13ක් 100m පංගු 13ක් ගන්නවා කොහොමද ලියන්නේ 0.13යි හොඳයි 100m පංගු 13ක් ගන්නවා 100m පංගු මම ගන්නවා 88ක් 100m පංගු 88ක් කොහොමද අපි දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නේ ඈ 0.88යි හරි හිතන්නකෝ නිකමට අපි ගත්තොත් කලින් එකේ මම මෙහෙම කිව්වොත් නේ 10න් පංගු 17ක් ගත්තොත් 10න් පංගු 17ක් කියන්නේ මොකද්ද ඔය මේක විශේෂම භාගයක් 10න් පංගු 17ක් කියන්නේ ඈ 1යි 10න් පංගු 7යි කියන එක නේද සම්පූර්ණ ඒවා එහිකුයි නේ 14 10 ඒවා 1යි තව ඉතුරු 7යි 1යි 10න් 7යි ඔව් ළමයි දැන් මතක තියාගන්න මේ භාග සංඛ්‍යාවක් දශම වලින් ලියද්දී මතක තියාගන්න 10න් පංගු නම් दशम स्थान एकाई इन्नोनी सी एम पंगुना दशम स्थान देखा इन्नोनी दहाई पंगुना दशम स्थान एकाक इंदा इन्ने इतकोट एकाई दशम हाताई इतना को दहाई पंगु तीस तुने कौन बतलियन दशमोली दहाई पंगु तीस तुने इतकोट इन्ने की इधर है दशम स्थान एकाक आरं लिवो तुनाई दशम तुनाई ओ तुनाई दशम तुनाई हरे ඔය වගේ මං අහනවා cm පංගු 253 කොහොමද ලියන්නේ cm පංගු 253 දශම වලින් ලියන්නේ කොහොමද
CM පංගුණන් දශම ස්ථාන දෙකක් එන්න ඕනේ. එතකොට 2.53 මේක ඔයගොල්ලන්ට තිබ්බ 7 දී. නේ? දශම සංඛ්‍යාව බවට හරවන්න භාග සංඛ්‍යාවක් දුන්නාම. හරි භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බවට හරවන්නත් පුළුවන්. දශම සංඛ්‍යාවක් දුන්නොත් භාග සංඛ්‍යාවකට හරවන්නත් පුළුවන්. නේ? දැන් 0.88 දීලා භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න කිව්වොත් තක්කාර තේරෙන්න ඕනේ දශම ස්ථාන දෙකක් හින්දා CM පංගු. නේ? CM පංගු ගත්තොත් 88යි. නේ? මෙතන CM බංගු 13යි. මෙතන දශම ස්ථාන දෙකයි තියෙන්නේ. දශම තිතේ ඉඳන් දශම ස්ථාන දෙකක් නම් CM බංගු. CM බංගු එතකොට 253යි. නේ? පැහැදිලිද? හොඳයි. ඉතින් අපිට ඔය වගේ ළමයි 7 දී තිබ්බා භාග සංඛ්‍යා දශම සංඛ්‍යා ලෙස ලියන්නත් දශම සංඛ්‍යාවක් දුන්නාම භාග සංඛ්‍යාවක් ලෙස ලියන්නත් තිබ්බා. හරි. 6 දී ඕගොල්ලන්ට මතකද අපිට දශම සංඛ්‍යාවක දශම ස්ථාන හඳුනා ගැනීම තිබ්බා නේ? මේ තියෙන්නේ ළමයි පළමු දශම ස්ථානයේ. මෙතන තියෙන්නේ 10 න් එකේ ඒවා. මතකයි නේද? ඊට පස්සේ හම්බ වෙන්නේ දෙවන දශම ස්ථානයේ. දෙවන දශම ස්ථානයේ කියන්නේ C න් එකේ ඒවා. තවත් දශම ස්ථානයක් ගත්තොත් මේක තිබ්බ 6 දී නේ? හරි හිතන්න මෙතන 7. 325.457. 7 කියන්නේ ළමයි කීයෙන් පංගුද? තුන්වන දශම ස්ථානයේ කියන්නේ 1000 න් පංගු. 1000 න් පංගු. ඔව්. දැන් හිතන්නකෝ 1000 න් පංගු එකක් කියලා කියන්නේ 0.0001යි. තේරෙනවද? හරි 1000 බංගු 45ක් කියන්නේ හරි 0.0045යි. 1000 බංගු නම් දශම ස්ථාන තුනක් තියෙනවා. හරි 1000 බංගු 248 ඒ කියන්නේ 0.248. තේරෙනවද? හරි ඊට පස්සේ තව එකක් 1000 පංගු 5030 හරිද 1000 පංගු 5031 1000 පංගු 5031 එතකොට ළමයි එන්නේ 5.031යි හරි ඔය වගේ ඔයගලන්න මතකද මේවා 6 දී 7 මට කියන්න මේවා 6 දී 7 දී ඉගෙන ගත්තා කියලා මතකද? මතකයි. හැමෝටම? ආ? මම පොඩක් මේ මතක් කරේ 6 දී 7 දී දශම සංඛ්‍යා දශම පාඩමේ තිබ්බ කොටස්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද දශම සංඛ්‍යා ගුණ කිරීම තිබ්බනේ? දශම සංඛ්‍යා බෙදීමක් තිබ්බා. ඔව් දැන් ඒ ටිකම තමයි අපිට මේකේ තියෙන්නේ 8 දී. චුට්ටක් තව වැඩිපුර ගණන් හදන්න තියෙනවා. හරි. හොඳයි අපි 8 පන්තියේවට එමු. හරිනේ මතකයි. හොඳයි. දැන් අපි ළමයි මේ පාඩමේදී මුලින්ම ඉගෙන ගන්නේ මේවා 7 දී තිබ්බා නේ? මේ දශම සංඛ්‍යාවක් කොහොමද ගුණ කරන්නේ පූර්ණ සංඛ්‍යාවකින්. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා දශම සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද? හරිද? තේරෙනවද? පැහැදිලි. ඔව්. හරි ඊට පස්සේ දශම සංඛ්‍යාවක් අපිට දශම සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද? නේ දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද? පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද? අන්න ওই ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ පාඩමේදී. හරි. හොඳයි. ලියන්න මෙහෙම අපි පටන් ගමු. මාතෘකාව දැම්මනේ. දශම 15 වෙනි පාඩම. හරි. හරි. ලියන්න මෙහෙම. ලියන්න මෙම පාඩමේදී හරි දැහිනවද? මෙම පාඩමේදී දශම සංඛ්‍යා දශම සංඛ්‍යා ගුණ කිරීම හා දශම සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම
दशम संख्या गुणगिरीम सह बेदीम आश्रित 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 गैटलु सैदीम सिदु कराई गैटलु सैदीम सिदु कराई गैटलु सैदीम सिदु कराई हुदाई අපි ළමයි ඉස්සෙල්ලාම ඒකට එන්න කලින් හරිද 6 සහ 7 දී ඉගෙන ගත්ත ඒවා මතක් වෙන්නත් එක්ක අපි පුනරීක්ෂණ අභ්‍යාස මාලාව කරලා ඉමු ඒක හොඳයි ගොඩක් ඒකේ තියෙන ඒවත් අපිට 8 දීත් ආයි තිනවා මොකද 7 දී ගුණ කිරීම බෙදීම තිබ්බා හරිද දශම සංඛ්‍යා ගුණ කිරීම සහ බෙදීම තිබ්බනේ ඒ ටිකත් දැන් 8 පන්දී පාඩමෙත් තිනවා ආපහු අපිට තව වැඩි මොකද ටිකක් වැඩිපුර ගණන් හදන්නත් තිනවා ටිකක් අර 7 දී හදපු ගණන් වලට වඩා ටිකක් ලොකු ගණන් තහේදී හදපුවම හදලා වැඩක් නැහැ නේද දැන් නේද හතේ පන්ති ඉගෙන ගත්ත ඒවම තමයි තියෙන්නේ බෙදීමයි ගුණ කිරීමයි දශම සංඛ්‍යා හරිද හැබැයි අපි ටිකක් ලොකු ගණන් හදන්න ඕනේ 8 දී නේ ඊට වඩා හරි දැන් හැමෝම ඉන්න ළමයි පුනරීක්ෂණ අභ්‍යාස වලට පුනරීක්ෂණ අභ්‍යාස හරි දැන් සමහරවිට මතක නැතුව ඇති මතක ඇති කමක් නැහැ මං කියලා දෙන්නම් ආපහු 6 7 ඉගෙන ගත්ත ඒවා දශම පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස දැමද ඔව් අච්චපොතේ නම් පිටු අංක 2 අච්චපොතේ පිටු අංක 2 කියලා කියන්නේ ළමයි ඔව් දැන් පළවෙනි පොතේ පාඩම් දෙක ඉවරයි ඈ මට කියන්නේ අච්චපොත් දෙකම හැමෝටම හම්බෙලා තියෙන්නේ අච්චපොත් දෙකම හැමෝටම හම්බ වුණාද ඔව් ඔව් නැත්නම් ටියුට් එක හරිය ළඟ තියෙනවද ටියුට් එකෙත් බලන්න පුනරීක්ෂණ අභ්‍යාස මාලාව දාලා ඇති ट्यूट हाँ अच्छुपोत तीन अच्छुपोते पिटुअंक देख देवनी कोटस देवनी अच्छुपोत हाँ अच्छुपोते देवनी कोटस देवनी पलवनी अच्छुपोत इवर एक पाटंटी पाटन दिब्बे पालस्वी पाट मीदे तीन देवनी अच्छुपोते बेलवद ओ हर हरी देवनी अच्छुपोत अरगे पिटुअंक देख पेट लगे පුනරීක්ෂණ අභ්‍යාස කියලා දාන්න පොතේ. හරි ප්‍රශ්න අංක 1. හොඳයි බලමු කාටද මතක කාටද අමතක නේද? බලන්න පුළුවන් නේ. දැන් මතක නැහැ සමහර අයට 6 7 ඉගෙන ගත්තේ ඒවා දශම වල සමහර අයට මතක ඇති. හරි. පහත දී ඇති එක් එක් තත්ත්ව භාගයේ දශම සංඛ්‍යා ලෙස ලියන්න. මම එකක් දෙකක් අල්ලනු ලිව්වා. හරි 10 න් පංගු 3. ඉක්මනට ලියන්න දශම වලින්. දෙවෙනි එක රෝම ඉලක්කම් 100 න් පංගු 97. प्रश्ने පුනරීක්ෂණ අභ්‍යාස කියලා දාලා ප්‍රශ්නාංක 1 දාන්න පොතේ ප්‍රශ්නාංක 1 කියලා පොතේ දාලා රෝම ඉලක්කන්න එක 10න් 3 ප්‍රශ්නේ ලියන්න එපා ප්‍රශ්නේ කියවන්න උත්තර අපි හදන විදියත් එක්ක ලියමු ඉක්මන් කරන්න පොඩි ලාවත් දෙන්න මෙන්න මේ 4ක් දාලා කරන්න මේ භාග සංඛ්‍යා දශම සංඛ්‍යා ලෙස ලියන්න ඕනේ පහත දී ඇති එක් එක් තත්ත්ව භාග නේ මේ භාග සංඛ්‍යා දශම ලෙස දශම වලට හරවන්න ඕනේ ඕනම් භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න පුළුවන් ඉක්මන් කරන්න විනාඩි 3-4ක් දෙන්න පළවෙනි තුන લેසි
ඉවරද උත්තර දාන්න බලන්න ගත්ත කට්ටිය බලමු හිරුනේ බිඳුවයි හරි පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි හතරවෙනි එකත් හරි හොඳයි හිරුනේ හරි හතරම රශ්මික ඔබලන් දාන්න උත්තර අනුහස් උත්තර දාන්න බලන්න මෙතුමි ඔව් දැන් පළවෙනි එකේ උත්තරේ විතරක් දාලා හරියන්නේ නැහැ අනිත් හැම එකෙම දාන්න ඕනේ ඒකයි දිදුනි බලන්න දාන්න උත්තරේ ඈ ඔව් හඳයි හරි රශ්මි ඔව් මට මේ දැන් මේ තුනේ නම් හැමෝම උත්තර දාලා තිනා මම මේ අන්තිම එකේ උත්තරේ දාන්න මට රෝමි දක්කන් හතරේ උත්තරේ දාන්න බලන්න හරිද භූමි හැදුවද කො උත්තර දාන්න බලන්න टाइप कर दान चट्ट दान मे टाइप कर उत्तर की अंतिम मेवल उत्तर हरि मेवल लेसी दहाँ पंग तुना हरि हेम हरि बिंदु आई दशम तुना सीएम पंगु अनुमत बिंदु आई दशम नमे आई हत दाहेम पंगु एक लेसी बिंदु आई दशम बिंदु आई एक मे अंतिम की उत्तरे किरुणि हरि दिदुनि हरि රසංජන අන්තිම එක පොඩ්ඩක් බලන්න ආපවරයක් කො පුතාල අන්තිම එක හදපු ළමයි ඉන්නවද රශ්මිගේ හරි තා පොඩ්ඩක් අන්තිම ඒකේ අන්තිම එකේ මේ අන්තිම ඉලක්කම මොකක් වෙන්න ඕන්ද ඉලක්කම් තුනක් වෙනවා ඔබේ දශම ස්ථාන උත්තරේ අන්තිම එකේ දිදුනි උත්තරේ කීයද කො අනිත් ළමයි ඉක්මන් කරන්න අනුවස් කී දෙන්නේ ලෂිනි අන්තිම එකේ උත්තරේ इमेश के कोबला ने उत्तर दान जायंग हरिद है दुआ था अंतिम एक ओ मनुल मनुल कोबला ने को मनुल तारुषे हरिद हाँ बेतुमी संधुनी ओ इन समारोह के बारे दी टक्का टक्का ला मध्य माता का जन हापी हार रही है नहीं हापी दान ना जन बाग संख्या वा दशम कराने बोलवान टक्का ला हार रही है दहाये सीए दाह तीन वन अन्य भाग संख्या තුල්ලේ භාගයක් ලියලා හරය 8 10 කරන්න බෑ 8 100 කරන්නත් බෑනේ 8 වරක් චක්කරේ 100 හම්බ වෙන්නේ නැහැ හැබැයි ළමයි 8 1000 කරගන්න පුළුවන් කීයෙන් වැඩි කරොත්ද 8 කීයෙන් වැඩි කරොත්ද 1000 එන්නේ ඈ 8 ඔව් 125 එන් හොඳයි එහෙනම් ළමයි මේ 8 න් 7 කියන භාග සංඛ්‍යාවට තුල්ලේ භාගයක් ලියන්න හරයයි ලවයයි 125 න් වැඩි කරලා වැරද්දක් නැහැනේ තුල්ලේ භාග විශාලත්වයෙන් සමානයිනේ. ඔව් 8 ඒවා 125ක්. 125 ඒ වටක් 1000යි 1000යි. හරිද? 7 ඒවා 125ක් කීයද? ඈ? මොකද? 25 න් වැඩි කරොත් බෑනේ 25 න් වැඩි කරොත් එන්නේ 8 වරක් 25 200 නේ. හරේ 200 කරගෙන අපිට ලියන්න බෑනේ දශම වලට. අපි හරේ 10 කරගන්න ඕනේ නැත්නම් හරේ 100 කරගන්න ඕනේ නැත්නම් හරේ 1000 කරගන්න ඕනේ මම තව ගණන් දෙකක් දෙනවා මේකේ අමතර 125 වහතක් කීයද හොඳයි 875 ආ දැන් බලේසි ඔය 10 875 ඒ කියන්නේ 0.875යි ළමයි දෙදුන්නයි හතර දීපි මේකේ මේක හැමෝගෙම හරි නෑ වැරදි ගොඩක් අයගේ හදා ගන්න හා හරි භාග සංඛ්‍යාවක් දශම වලට හරවන්න කිව්වහම එක්ක හරේ 10 වෙලා තියෙන්න ඕනේ නැත්නම් 100 තියෙන්න ඕනේ නැත්නම් 1000 තියෙන්න ඕනේ එහෙම හරේ 10 100 1000 නැත්නම් අපි තුල්ලේ භාගයක් කියලා මේ වගේ හරේ එක්ක 10 කරගන්න ඕනේ නැත්නම් 100 කරගන්න ඕනේ නැත්නම් 1000 කරගන්න ඕනේ ඒක වැදගත් ඈ අන්තිම ගාන හදා ගන්න හරියද
ළමයි දැන් ඇහෙන්නේ නැද්ද කියන එක? ලක්ෂණ ඇහෙනවද කියන එක? දැන් ඇහෙනවද? ජයංග දැන් ඈ මම දැන් කියන එක ඇහෙනවද? පොඩ්ඩක් කලින් හිතුණා නේද? සිග්නල් නැතුව යන්නේ නැති. ඔව්. ලක්ෂණී දැන් ඇහෙනවද? තාම ඇහෙන්නේ නැහැ. ඇහෙනවා. ආ දැන් හරි ගියා. ඔව් පොඩ්ඩක් සමහරලාට ඒ වගේ ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. හරි නේ? ඇහෙනවා හැමෝටම. හරි ගියා නේද? ආ හරි. හොඳයි. හරි. දැන් ඊට පස්සේ ළමයි අපි ප්‍රශ්නාංක දෙක කරමු. හරි දැන් ප්‍රශ්නාංක දෙක දැන් මේ වගේ ඕනක නම් මම ගණන් තව ඕනනම් දෙන්න හදන්න නේ හරිද දැන් උදාහරණයක් නිකන් මම අහනවා අපිට ළමයි දෙනවා හතරෙන් පංගු තුන හරි නේද හොඳයි හතරෙන් පංගු තුන දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ හතරෙන් පංගු තුන ඈ එහෙනම් එහෙනම් හතරෙන් පංගු තුන ඔව් හරි ඉරුනේ දැන් කොහොමද අපි ඔක දශම වලින් ලියන්නේ හතරෙන් පංගු තුන දැන් හරේ 10 100 1000 නෙමෙයිනේ ඔව් මේ භාග සංඛ්‍යාවේ හරේ ළමයි ඉස්සෙල්ල බලන්න 10 කරගන්න පුළුවන්ද හතර 10 කරගන්න බෑනේ හතර වරක් චක්‍රේ 10 එන්නේ නෑ ඊට පස්සේ බලන්න 100 කරගන්න පුළුවන්ද හතර වරක් චක්‍රේ 100 එනවනේ ඈ ඔව් හතර වරක් 25 හොඳයි එහෙනම් ළමයි අපිට කරන්න තියෙන්නේ තුල්ලේ භාගයක් ලියන්න හරයයි ලවයයි 25 න් ගුණ කරලා 3 වරක් 25 75යි හතර වරක් 25 100යි 100 න් 75යි ඔන්න තුල්ලේ භාගයක් ලිව්වා එහෙනම් මොකද්ද උත්තරේ 100 න් 75යි කියන්නේ 0.75යි හතරෙන් තුන කියන භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් කරාම එන්නේ කීයද? 0.75යි. හරි ඒක වැදගත් ඈ. හරි දැන් ප්‍රශ්නාංක දෙක දෙන්න. ප්‍රශ්නාංක දෙක. හරි මේ හරි ප්‍රශ්නාංක දෙක කියවන්න ගාන ප්‍රශ්න ලියන්න එපා ගාන අංක දාන්න හරි පහත දී ඇති එක් එක් දශම සංඛ්‍යාව භාග ලෙස ලියා එම එක් එක් භාගයේ සරලමාකාරයෙන් ලියන්නත් ඕනේ හරිද ඒ කියන්නේ අපි ලියන උත්තරේ අන්තිමට සරලමාකාරයෙන් ලියන්නත් ඕනේ මේකත් ලේසි දැන් මෙතන තියෙන ළමයි දශම සංඛ්‍යාවක් දීලා අපිට කියනවා භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා හොඳයි මතක තියාගන්න මේක ලේසියෙන් දශම ස්ථාන එකක් තිබ්බොත් 10න් පංගු දශම ස්ථාන එකයි නම් තියෙන්නේ හරිද දශම ස්ථාන එකයි නම් තියෙන්නේ 10න් පංගු දශම ස්ථාන දෙකක් තියෙනවා නම් 100න් පංගු දශම ස්ථාන තුනක් තිබ්බොත් 1000න් පංගු අලියන්න බලන්න උත්තර අග්ගාල රොමිලක්කන් දෙක 0.25යි දශම ස්ථාන දෙකක් තියෙනවා රොමිලක්කන් තුන 8.16යි ප්‍රමිලක්කන් 4 0.02යි 5යි
හරි මම පොඩි වෙලාවක් දෙන්නම් මෙන්න මේ දශම සංඛ්‍යා 4 භාග සංඛ්‍යා ලෙස ලියන්න පටන් ගන්න අග්ගාල කරන්න ඔය 6 7 ට තිබ්බේ වැ හරි උත්තර ගත්ත ළමයි දාන්න සවානි ගත්තද උත්තරේ පළවෙනි එකේ සවානි බලන්න උත්තරේ දාන්න පළවෙනි එක 0.7 ඈ බොවි හරි හොඳයි දශම ස්ථාන එකක් තිබ්බොත් 10න් පංගු වෙන්නේ 10න් පංගු 7යි හරි එච්චරයි මේකේ මෙහෙමයි රටාව ළමයි දැන් මෙතන බලන්න දශම ස්ථාන එතන 1යි මේකේ නම් 2යි මේකෙත් 2යි මේකේ 3යි दशम स्थान एक दहें पंगु दशम स्थान तिब्बत सी एम पंगु दशम स्थान तुना तिब्बत दाइम पंगु एम तीरने दशमतीत वहां वदन दशमतीत वहगन व्यवहार मेतन बिंदु हतनी पेन एक उठते अरे मेके दशम स्थान देखाई बिंदु दशम देखाई पहे ना सी एम पंगुनी सी एम पंगु किल तीरने गल्ला मे दशमतीत वहगन व्यवहार पेन इलाक मुकद सरलमाकारिपाहीन විසිපහෙන් බෙදන්න උඩයි යටයි හරයයි ලවයයි ඈ කීයද හරි පොඩින උඩයි යටයි 25න් බෙදන්න සරලම ආකාරයෙන් ලියන්න ඕනේ 25ට 25 ඒව 1යි 100ට 25 ඒව 4යි හොඳයි උත්තරේ 4න් එක තමයි එන්නේ ඉරුණි 4න් 1 සරල කරද්දි නේද 4න් 1 නේ රශ්මි ओ हरी हिरुनी हरी मतलब यानी इतना माय हरी द गाते उत्तर ही आह तारुष्य को उत्तर दान नोने बुदा हाथ लटक गाला मानुले अरे हिमीट में एक मिनट करन नोने कटक गाल हाई लिया नोने है मतलब आह इधर से आटा इधर से में एकाई हाई है अरे इधर से रोमिला कंटून है अन्न आटा इधर से में एकाई हाई है दशम स्थान लगाए की ये दशम स्थान है एकाई देखाई ओ है ना सी एम पांगु सी एम पांगु तीत वहागत्ता पेन निका आठ सी दास ओमी आठ सी दास पेन एक उड़ी लिया सी एम पांगु आठ सी दास हाँ मेघल मई सरल करोनी ओ मेघ आप सरल करे उड़ाई अटाई बेदन बुड़वा सी एम पंगु अट सी दास सी आई अट सी दास आई उड़ अटाई बेदन सरल कर अटे सी अटे बेदन अद अटे बेदन बे अरे बेदान ओ हतरे 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 बेद सरल कर सी हतरे बेदुआ हम विसी पहा अट सी दास हतरे बेदुआ हम की सरल महाकार लिया नोनी अरे मैं अटसी दास लेसी अटसी हतरी बेदू देसी आई मे दास हतरी बेदू हम हतर आई देसी हतर आई ओ अरे देसी देसी भाई देसी हतर आई अरे चल मैं अभी अटाई दशम इकाई हाय बाग संख्या प्लेस उन्होंने लिया करता अरे बिसी भाई देसी हतर मैं उत्तरे लमाई मुन भाग्य दावे उत्तरे डाय मुन भाग्य मेक मेक मुन भाग्य बाग वर्ग ඒකක භාග නියම භාග නැත්නම් තත්ත්ව භාග නේ
ඊට විෂම භාග මිශ්‍ර භාග මේක මොන භාගයක්ද 25න් 204 එරුණි 25න් 204 මොන භාගයක්ද ඔව් විෂම භාගයක් ආවොත් අපි මොනවා කරන්න ඕනද උත්තරේ කියද්දි උත්තරේට විෂම භාගයක් ආවොත් ආ හොඳයි අන්න දැන් මතකයි සමහර අයට ඈ උත්තරේට විෂම භාගයක් ආවොත් පුතාලා මිශ්‍ර භාගයක් කරලා ලියන්න ඕනේ ආ එහෙනම් 25න් 204 මිශ්‍ර භාගයක් කරන්නත් වෙනවා තේරෙනවද හරි කොහොමද කරන්නේ 204ට 25 ව ගියේද 100ට නම් 25 ව 4යිනේ 200ට 25 ව 8යි ඔව් 204ට 25 ගොඩවල් 8ක් ගන්න පුළුවන් 25 ව 8ක් කියන්නේ 200යි 204ෙන් 200ක් ගත්තාම ඉතුරු 4යි තව උඩ හරය 25යි මෙන්න ළමයි අවසාන උත්තරේ තේරෙනවද හරිද ඒ වගේ හරියටම හදන්න ඕනේ නැත්නම් වැරදි අන්තිම උත්තරේ හරියටම තියන්න ඕනේ දැන් මෙතනින් නවත්තන්න බෑ මෙතනින් නැවතුවොත් නේ ලකුණු දැන් මේවා ළමයි කෙටි ප්‍රශ්නේ වලට නෙන්නේ නේ කෙටි ප්‍රශ්නයක් දෙනවා 8.16 භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා දැන් කවුරු හරි ළමයි මෙතනින් නැවතුවොත් ලකුණු දෙකක් දෙන්නේ නැහැ මේකට ලකුණු භාගයක් වගේ දෙයි ලකුණක් හරි භාගයක් හරි මෙතෙන්ට ආවත් නේ ලකුණක් දෙනවා නැත්නම් සමහරවිට දෙකම දෙන්නත් පුළුවන් මේ උත්තරේ ගත්තොත් තමයි බය නැතුව සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ හරි විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරන්න ඒවා ඉදින් දිගටම මතක තියෙන්න ඕනේ අපි දැන් කලින් පාඩම් දෙකේම භාග ගණන් හැදුවා හරි ඒවත් එක මතක තියෙන්න ඕනේ ඈ හොඳයි උත්තරයකට විෂම භාගයක් ආවොත් අනිවාර්යෙන් ඒ භාගය මිශ්‍ර භාගයක් කරලා තියන්න ඕනේ සහ සරලම ආකාරයෙන් ලියන්නත් ඕනේ හරි ඒ ටික මතක තියාගන්න අන්තිම එක මේකේ කීයද 0.025 හොඳයි මේක නම් 10 න් පංගු කියලා තේරෙනවා 1.23 දශම ස්ථාන තුනක් කියන්නේ 10 න් පංගු 10 න් පංගු මේ තිත වැහුවාම කීයද වෙන්නේ ඈ 0.25 ඔව් 25 තමයි වෙන්නේ ඔව් ඕක සරල කරන්න ඕනේ මට කියන්නේ හිරුනේ උඩයි 8යි කියෙන්ද සරල කරන්න පුළුවන් 100 න් නෙමෙයි 10 න් පංගු 25 සරල වෙන්නේ කියෙන්ද ඈ ඔව් 25 න් හොඳයි එතන අපි උඩත් 25 න් බෙදන්න ඕනේ යටත් 25 න් බෙදන්න ඕනේ හරි ලක්ෂණි හරිද බෙදුවද සඳුනි උත්තර ගත්තද කො ඉක්මන් කරන්න හිරුනිකා කීයෙන්ද බෙදන්නේ ඔව් 25 න් තරුෂ තේරෙනවද 25 න් බෙදන්න ඕනේ නේද ආ මට කියන්නේ 25 25 න් බෙදුවොත් සරලම ආකාරයෙන් දක්වන්න ඕනේ ඉඳ මෙහෙම 25 න් බෙදන්නේ තුල්ලේ භාගයක් නේ හරි උඩයි 8යි එකම සංඛ්‍යාවකින් බෙදුවත් තුල්ලේ භාගයක් එන්නේ ගුණ කරත් තුල්ලේ භාගයක් එන්නේ 25 25 න් බෙදුවාම 1යි 10 25 න් බෙදුවොත් කීයද 10 25 න් බෙදුවොත් 10ට 25 ව 100ට 25 ව 4යි 10ට ඈ 25 ව ඕ 40යි 40යි හොඳයි උත්තරේ 40 න් එක හරි මේක ඉතින් සාමාන්‍ය භාගයක් ඉන්න උත්තරේ 40 න් එකමයි හොඳයි ඒ ගණන් ටිකක් හරි දැන් ප්‍රශ්න අංක 3 පුනරීක්ෂණ අභ්‍යාසවල ප්‍රශ්නාංක 3 හරි පහත දී ඇති විෂම භාගද මිශ්‍ර සංඛ්‍යාද විෂම භාගයි මිශ්‍ර භාගයි තියෙන්නේ දශම සංඛ්‍යා ලෙස ලියන්න ඕනේ හොඳයි හරි ප්‍රශ්නාංක 3 පළවෙනි එක මම දැන් මේ හතේව කරන්නේ මේවත් අපිට papers වල අහන හින්දා දිගටම 9ට ගියත් 10ට ගියත් ඔව අහනවා ළමයි අය ගණන් පේපර් එකේ මේ වගේ ප්‍රශ්න එනවා කෙටි ප්‍රශ්නයකට එනවා හරි 10න් පංගු 7 මේ 10න් පංගු 17 නේ 10න් පංගු 17 ඔය ඉතින් මේවා ලේසියි අමාරු නෑ 10න් පංගු 17යි කියන්නේ 10න් පංගු නම් දශම ස්ථාන එකයි නෙන්න ඕනේ දශම ස්ථාන එකක් වෙන් කරන්න අග ඉඳන් ඉස්සරහට එතකොට ළමයි 1.7යි ආ තනියම බලන්න දෙවෙනි එක කරන්න 25න් පංගු 308 25න් පංගු 308 ඕකේ නම් ළමයි හරය 100 කරගන්න වෙනවනේ හරය 100 කරගන්න ඉබේ 25 උඩයි 8යි 4න් වැඩි කරන්න ඉස්සෙල්ලාම උඩයි 8යි 4න් වැඩි කරන්න
ඉක්මන් කරන්න उत्तर हरी बल उत्तर हरी बल हरदला हरदी गिरी हरे सीये कर विशिपरा खतर सी आई सी आई पुता तुमसी आटे हतरा की बिंदु दशमस्थान दशमस्थान एक දහයෙන් පංගුණන් පිටිපස්සෙන් ඉඳන් ඉස්සරහට දශමස්ථාන එකක් වෙන් කරන්න. 100න් පංගුණන් අගේ ඉඳන් ඉස්සරහට පිටිපස්සෙන් ඉඳන් ඉස්සරහට දශමස්ථාන දෙකක් වෙන් කරන්න. 1යි 2යි. එතකොට කී දෙන්නේ? මෙතන තිතාවහම ඕ 12යි දශම හොඳයි. 3යි 2යි. 12යි දශම 3යි 2යි. හරිද හැමෝගෙම? හරි ගියා. එරුණි. හරිද? හරිනේ. රසංජන හරිද උත්තරේ සඳුමි හරිද මට කියන්න දෙවෙනි එකේ උත්තරේ 12.32 ආවද හා හරි
ඊළඟ එක ඉක්මන් කරන්න රෝම ඉලක්කම් ඒකේ 3 වෙනි ගාන හදමු ටක් ගාලා 3යි 10 න් පංගු 9 3යි 10 න් පංගු 9 අන්න එක මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර භාගයක් 3යි 10 න් 9 හොඳයි හරි දැන් මේක ඕගලන්ට ඕන නම් විෂම භාගයක් කරලා ගන්නත් පුළුවන් 3යි 10 න් 9 විෂම භාගයක් කරොත් ළමයි කී දෙන්නේ මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරගන්න පුළුවන් නේ ඔව් මෙතන එතකොට අපි ගත්තොත් මිශ්‍ර භාගය විෂම භාගයක් කරද්දී නැත්නම් මෙහෙම නිකන් ලියන්න පුළුවන් සම්පූර්ණේව 3යි කියන්නේ ඉතින් 3යි නේ සම්පූර්ණේව 3යි දශම 10 න් පංගු 9යි කියන්නේ දශම 9යි එහෙම ලියන්න පුළුවන් ඉතින් එහෙම නැත්නම් ඉතින් මේක ඕගොල්ලන්ට මෙහෙම එකවර ලිව්වත් හරි නැත්නම් මේක විෂම භාගයක් කරගත්තොත් නේ හරේ කොහොමද 10යි හරේ 10යි ලවයේ මේ දෙක වැඩි කරා 3 වරක් 10 30යි මේ 9 එකතු කරොත් 39යි 10 න් පංගු 39යි 10 න් පංගු හිඳ දශම ස්ථානයක් ඉස්සරහට පන්නන්න පිටිපස්සෙන් ඉඳන් ඉස්සරහට එතකොට 3.9ක් කියලා ඒත් උත්තරේ එනවා එහෙමත් හරිය නැත්නම් සම්පූර්ණේව 3යි දශම 10 න් පංගු 9යි කියන්නේ දශම 9යි 3.9යි තේරෙනවද හොඳයි මට අන්තිම එකේ රෝම ඉලක්කම් 4 උත්තර එකක් ගාලා කියන්න 14යි 100 න් පංගු 9 ඒකත් අක් ගාලා කිව්ව හැකි නේ ඔව් 14යිනේ සම්පූර්ණේව එතකොට 14යි දශම 100 න් පංගු 9ක් කිව්වොත් 0.9ක් එන්න ඕන ළමයි ඒ 100 න් පංගු 9නේ 10 න් පංගු නෙමෙයිනේ 100 න් පංගු ගත්තොත් අර 0.0.9 නෙන්නේ 100 න් 9 කියන්නේ හැබැයි තාම මෙතන 14ක් තියෙනවා පූර්ණ සංඛ්‍යාව සම්පූර්ණේව 14කුත් තියෙනවානේ දැන් ගිකන්නකෝ 14 නැතුව 100 න් 9 තිබ්බනම් ළමයි කී දෙන්නේ 0.0.9නේ දැන් මෙතන ළමයි සම්පූර්ණේව 14ක් හින්ද මෙතනට සම්පූර්ණේව 14ක් ඉනවා එතකොට මෙතන බිංදුවට තව 14ක් දැම්මොත් 14යි සම්පූර්ණේව 14යි එතකොට 14.09යි එහෙම නැත්නම් මේකත් ඕගොල්ලන්ට ඕන නම් කොහොම හදන්න පුළුවන්ද මේකෙත් ඕන නම් ළමයි ඕගොල්ලන්ට හරිද මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගෙන හදන්නත් පුළුවන් ඔව් එතකොට හරය කොහොමද 100යි ලවේ කී දෙන්නේ 14 100ෙන් වැඩි කරාම 1400යි ඒකට 9ක් එකතු කරොත් කීයද 1409යි නෑ 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 ඔගොල්ලෝ වරද්ද ගන්න එපා ආ 1.49 නෙමෙයිනේ බලන්න ඔබ සම්පූර්ණව 14ක් තියෙනව නෙමෙයි දැන් කොහොම එකපාර ලියන්න වෙයි නම් මෙහෙම ගන්න මම මෙහෙම හදලා පෙන්නන්නම් බලා ගන්න රෝම ඉලක්කම් 4 වෙනි එක මේක විශ්ව භාගයක් නේ 14යි සම්පූර්ණව 14යි කෙලිම සම්පූර්ණව 14ක් තියෙනවා ඉතුරු ටික තමයි 10 න් පංගු 9 නේ ඔව් මේක මම විශ්ව භාගයක් කරොත් ළමයි කීයද එන්නේ හරේ 100යි ළමයි ගන්න කොහමද 14 වරක් 100 14ව 100ක් 14.2 කියන්නේ 1400යි 1400යි 9යි 1409යි බලන්න හරිද කියලා මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගන්න ප්‍රශ්නේ හරිද මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරාම එන අගේ හරිද හරි හා හරි මේ හරේ 100යි ළවේ ගන්නේ කොහමද මේ දෙක වැඩි කරා 14 ඒව 100ක් 1400යි ඒකනේ මේ 9 එකතු කරොත් 1409යි. හා. දැන් 100 න් පංගු හිඟ ළමයි මට කියන්න 100 න් පංගු හිඟ පිටිපස්සෙන් නම් ඉස්සරහට දශම ස්ථාන දෙකක් වෙන් කරන්න. 1යි 2යි. මෙන්න මෙතනට එන්න දිත. ඒ කියන්නේ 14.09 නේද උත්තරේ. තේරුණේ හරිද? රශ්මි හරි දැන්. 14.09. නැත්නම් මේක දිහා බලලා ලියන්න පුළුවන් ඕන නම්. හදාගන්න කොහොම හරි. අර ක්‍රමයට හරි කමන්නේ හදාගන්න. ඔව් දැන් ඔන්න ළමයි අපි දැන් අටේ පන්තියේදීත් දැන් මේ ඉගෙන ගන්න ඒවා තියෙනවා හදේදී තිබ්බේවම ප්‍රශ්න අංක 4 ප්‍රශ්න අංක 4 බලමු ඉක්මන් කරන්න
හරි ප්‍රශ්න අංක හතර වෙනි එකේද ප්‍රශ්න අංක හතරේද ඔ ආගේ සොයන්න ආ දැන් බලා ගන්න හරි හොඳයි දැන් ඊට පස්සේ ළමයි අපි 17 දී ඉගෙන ගත්තා නේද දශම සංඛ්‍යාවක් මුලින්ම 10 න් 100 න් 1000 දශම සංඛ්‍යාවක් මේ 10 න් ගුණ කරද්දී මොකද වෙන්නේ දශම සංඛ්‍යාවක් 100 න් ගුණ කරද්දී උත්තරේ කොහොමද ගන්න දශම සංඛ්‍යාවක් 10 න් ගුණ කරද්දී උත්තරේ ගන්න කොහොමද බලා ගන්න දැන් ළමයි දශම සංඛ්‍යාවක් දැන් ඔතන තියෙන්නේ ගුණ කිරීමනේ දැන් උදාහරණයක් ගන්න 2.2 හරිද 4 5 8 කියන දශම සංඛ්‍යාව අපිට ගුණ කරන්න කිව්වොත් 10 න් මෙතන ඕගොල්ලන්ට මතකද පොඩි රටාවක් තියෙනවා නේද දශම සංඛ්‍යාවක් මොකද අහගන්න දශම සංඛ්‍යාවක් 10 න් නැත්තම් 100 න් නැත්තම් 1000 න් ගුණ කරන්න කිව්වොත් තක් දාල උත්තරේ ගන්න ක්‍රමයක් තියෙනවා 10 න් ගුණ කරද්දී හොඳට අහගන්න 10 න් ගුණ කරලා උත්තරේ ගන්න කිව්වොත් දශම සංඛ්‍යාවක් දීලා මේ දශම දිග වාර එකක් කොහටද පයින්නේ දකුණු අත පැත්තටද පයින්නේ වම් අත පැත්තටද පයින්නේ 10 න් ගුණ කරද්දී මේකේ දශම දිග වාර එකක් මට කියන්න දකුණු අත පැත්තටද පයින්නේ වම් අත පැත්තටද පයින්නේ කොහටද ඈ ඔන්න ඉතින් මතක නැහැ හතේ පන්ති ඉගෙන ගත්තේ ඒවා දශම සංඛ්‍යාවක් 10 න් 100 න් 1000 න් ගුණ කරලා උත්තරේ ගන්න කිව්වොත් තක්ගාල උත්තරේ ගන්න ක්‍රමයක් තියෙනවා ගුණ කරලා බලන්න දෙයක් නැහැ කොහටද පුතාලා වමට පැනලා දකුණටත් පයින්නවා ඒ මොකද්ද ඒක නිල්ල බට්ට පයින්නවද ඈ හොඳයි දකුණට දකුණට හානි සමහරයි දකුණ මම මතකත් නැහැ ඈ දකුණ හොයා ගන්න බැයිද දැන් දකුණවද පැත්තද තමයි ගුණ කරද්දී 10 න් 100 න් 1000 න් දශම සංඛ්‍යාවක් ගුණ කරද්දී මතක තියාගන්න උත්තරේ හරිද ගද්දී මේ දශම තිත 10 න් ගුණ කරද්දී වාර එකක් දකුණට වයින්නේ වාර එකයි ඒ කියන්නේ මේ තිත එකපාරක් මෙතනට පැනනවා නම් හරි. එතකොට ළමයි උත්තරේ කීයද? ආ මේ තිත මෙතෙන්ට ආවහම 24.58යි තේරෙනවද? හරි හිතන්න දැන් මේක අපිට ළමයි 100 න් ගුණ කරන්න තිබ්බනම් 100 න් 100 න් 100 න් ගුණ කරන්න තිබ්බනම් දශම තිත වාර කීයක් කොහාට වයින්නවද? වාර දෙකක් හොඳයි තරුෂ දකුණට වයින්නවා හරි මදගනි 100 න් ගුණ කරලා උත්තරේ ගන්න තිබ්බනම් මේ දශම තිත වාර 1යි වාර 2ක් වයින්නවා දකුණට ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා දශම තිත එතකොට 245.8 තේරුණාද උත්තරේ ගත විදිය මතකයි මතක් වෙනවා නේ හතේදී තිබ්බා මේක ළමයි 1000 න් ගුණ කරන්න තිබ්බනම් 10 න් ගුණ කරන්න තිබ්බනම් දශම තිත කී වාරක් කොහාට වයින්වද තුන් පාරක් කොහාටද දකුණු අත පැත්තට වයින්වා වාර 1යි වාර 2යි වාර 3යි මෙන්න මෙතනට එනවා එතකොට පිට මෙතනට ආවම ළමයි 2458යි කියලා ඉව්වා යකිනේ මේ පැත්ත ඉලක්කම් නැති ඉඳ ඉතින් පිට තියන්න ඕනෙත් නෑ නැත්තම් මෙතන තිතක් ඕන නම් තිබ්බත් කමක් නැහැ 2458යි දශම ස්ථාන ඉලක්කම් නැහැ නිතරුනේ ගියක්වත් හරි ඔය 10 න් 100 න් 1000 න් ගුණ කරද්දී මං අහනවා ඔන්න අපිට ළමයි තියෙනවා සංඛ්‍යාවක් 500 නෙමෙයි 54.3 10 න් බෙදන්න තියෙනවා 54.3 දශම සංඛ්‍යාවක් 10 න් බෙදන්න තියෙනවා 54.3 දශම සංඛ්‍යාවක් 100 න් බෙදන්න තියෙනවා 54.3 දශම සංඛ්‍යාවක්
දාහයෙන් බෙදන්න තියෙනවා අපිට උත්තර ගන්න කිව්වොත් මෙතනත් ලේසි ක්‍රමයක් තියෙනවා බෙදද්දී දශම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදලා උත්තරේ ගන්න කිව්වොත් ටක් ගාලා උත්තරේ ලියන්න ක්‍රමයක් තියෙනවා මතකද අර ගුණ කරද්දී තිත දකුණට පෙන්නනේ 10න් නම් වාර 1ක් දකුණට පෙන්නා 100න් ගුණ කරද්දී වාර 2ක් දකුණට පෙන්නා 10න් නම් බිංදු 3යි කියන්නේ වාර 3ක් පයින්නවා 100න් නම් බිංදු 2යි නම් වාර 2යි පයින්නේ 10 බිංදු 1යි නම් වාර 1යි මම අහනවා බෙදද්දී දශම තිත කොහාටද පයින්නේ බෙදද්දී දශම තිත කොහාටද පනින්නේ ඒකත් දකුණටද ඈ ඈ ඔය දකුණටම පනිනවා හැමතිස්සෙම නෑ නිතින් ගුණ කරාදී දකුණට වෙන්නා පනිනවා නම් දශම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරලා උත්තරේ ගාද්දී දකුණට පන්නනවා නම් බෙදලා උත්තරේ ගාද්දී ඉතින් අනිත් පැත්තෙන්නේ බයින්න ඕනේ ඉතින් දකුණට පනින්නේ ගුණ කරාදී නම් බෙදද්දී බයින්න වම් පැත්තට දහයෙන් බෙදද්දි ළමයි දශම තිත වාර 1ක් මතක තියාගන්න ලේසි 10 කියද්දි බිංදු 1යි නම් වාර 1යි 100 කියද්දි බිංදු 2යි නම් වාර 2යි 1000 කියද්දි බිංදු 3යි නම් වාර 3යි නේ බවට පයින් වමට වම් අත පැත්තට වම් අත පැත්තට පයින්ව ළමයි වාර 1ක් එතකොට මේ තිත මෙතෙන්ට ආවහම උත්තරේ මේ තිත මෙතෙන්ට එකක් පැන්නහම උත්තරේ කී දෙන්නේ 5.43යි CM බෙදද්දී තිත වාර 1යි 2ක් පයින්නවා අන්න ඒකම පොඩ්ඩක් ලියලා පෙන්නන්න වාර 2ක් පයින්න වෙනම හරි එතකොට ඔන්න බලන්න වැඩේ වෙන විදිය 54.3 මේ දශම තිත වාර CM බෙදද්දී 1යි 2ක් පයින්නවා වමට මේ තිත මෙතෙන්ට එනවා එතකොට හරි එතෙන්ට ආවට පස්සේ ළමයි දැන් මේ ඉස්සරහා දශම තිතේ ඉස්සරහා ඉලක්කක් නැහැ නේ ඉලක්කක් නැත්නම් අපි මොකක් දාන්න ඕනද දශම තිත මෙතෙන් දාවට පස්සේ ඉස්සරහා ඉලක්කක් නැහැ නේ දශම තිතේ. ඕ හොඳයි බිංදුවක් දාන්නත් ඕනේ. එහ�නම් උත්තරේ 0.54යි දැන් මෙතන තිත නැහැ නේ මෙතනට වැන්නනේ 5 4 3. තේරුණාද? 10න් බෙදද්දී මම ඔක ලියලා පෙන්නන්නම්. හරිද? 10න් බෙදද්දී 54.3 10න් බෙදනදී මේ වාර 3ක් බමට පයින්නවා 1යි 2යි 3යි අන්න. මෙන්න මෙතන තමයි තිත එන්නේ. මේ තිත මෙතනට වයින්වා. එතකොට මෙතන ඉලක්කමක් නැත්නම් බිංදුවක් දාන්නත් වෙනවා. තිතෙන් ඉස්සරහා ඉලක්කමක් නැත්නම් එතනටත් බිංදුවක් දාන්න වෙනවා. එතකොට උත්තරේ 0.0543. මට කියන්න මේ කිව්ව දේවල් ටික තේරෙනවද? හතේ පන්තියේ තිබ්බේ ඒවා. හැමෝටම තේරෙනවද? මේවා හැමෝටම තේරෙනවද? ඈ? ගුණ කිරීම. ආ. උදා අහගන්න දශම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරද්දී මෙච්චරයි දෙන්නේ. ගුණ කරලා උත්තරේ ගන්න කිව්වොත් දැන් අපිට මෙහෙම ගානක් දීලා අහනවා මේකේ අගය කීයද? මේක සුළු කරලා උත්තරේ ගන්න කිව්වොත් 10න් ගුණ කරද්දී මේ දශම තිත වාර 1ක් දකුණට පන්නන්න. මේ තිත වාර 1ක් දකුණට පන්නන්න. එච්චරයි දෙන්නේ. එතකොට උත්තරේ මේ තිත මෙතෙන් දාවාම උත්තරේ මොකද්ද? 24.58 100න් ගුණ කරද්දී වාර දෙකක් පිට පන්නන්න ඕනේ තිබ්බ ගණන් ඉඳන් දකුණට 1යි 2යි පිට මෙතෙන්ට එනවනේ එතකොට 245.8 හරි 10න් ගුණ කරද්දී වාර 3ක් දකුණට පන්නන්න ඕනේ 1යි 2යි 3යි එතකොට පිට මෙතෙන්ට ආවම 2458යි තේරෙනවද මතක තියෙන්න ඕනේ මේවා මේ හතේ පන්තියවා හරිද ඔව් බෙදද්දී අනිත් පැත්තට පයින් එතකොට හරි තේරෙනවද දැන් ඉතින් ඕකෙත් ගණන් කීපයක් ඔය වගේ තියෙනවා ඊට පස්සේ හතේදී අන්තිමට ඉගෙන ගත්තා 10න් 100න් 1000න් නැතුව දශම සංඛ්‍යාවක් වෙනස් සංඛ්‍යාවකින් ගුණ කරද්දි මොකද වෙන්නේ දැන් උදාහරණයක් ඉදන් අපිට තියෙනවා දශම සංඛ්‍යාවක් 2.57 ගුණ කරන්න තියෙනවා 3ෙන් 2.57 3ෙන් ගුණ කරන්න තියෙනවා ආ බෙදීමද? ඔව්. දශම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදද්දී තිත පනින්නේ වම් පැත්තට. හරි 10න් බෙදද්දී වම් පැත්තට එකපාරක් පන්නන්න ඕනේ. මේ තිත වමට එකපාරක් පන්නන්නයි තියෙන්නේ. එතකොට මේ තිත මෙතෙන්ට ආවම 5.43යි උත්තරේ හරිනේ. 100න් බෙදද්දී මේ තිත තිබ්බ මේ දශම සංඛ්‍යාවේ තිත වාර දෙකක් වමට පන්නන්න. හරිද? 1යි 2යි. මෙතෙන්ට එන්නේ මේ
මේ තිත 1යි 2ක් පැන්නහම මෙතෙන් දෙනවා. ඉස්සරහා ඉලක්කක් නැහැනේ එතකොට. නැත්තම් ඉස්සරහට බිඳුවක් දාන්න. තිතෙන් ඉස්සරහට ඉලක්කමක් නැත්තම් බිඳුවක් දාන්න ඕනේ. හරිද? ඒක මතක තියාගන්න. දැන් දශම තිත මෙතෙන්ට ආවහම ඉස්සරහා ඉලක්කක් නැහැ කියන්නේ බිඳුවක් දාගන්න. ඒකයි මම බිඳුවක් දැම්මේ. එතකොට 0.543 1000 බෙදද්දි 3 බාරක් පයින්වානේ. මෙතන තිත තිත 1යි බාර 2යි බාර 3යි මෙතෙන්ට එන්නේ. මෙතන ඉලක්කමක් නැත්තම් මෙතෙන්ට බිඳුවක් දාන්න ඕනේ. තිතෙන් ඉස්සරහට ඉලක්කමක් නැත්තම් බිඳුවක් දාන්න ඕනේ. ඒවා සාමාන්‍ය දේවල් මතක ඇති ඕගොල්ලන්ට. එතකොට 0.0543 කියලා එනවා. දැන් හරිද? හරි මේ හතේ පන්තියේ තිබ්බ පාඩමේ ඒව මතක් කරන්නේ. හරි. දැන් අපි බලමු දශම සංඛ්‍යාව 10න් 100න් 1000න් නෙමේ නිකන් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරද්දී උත්තරේ ගන්නේ කොහමද? දැන් මේකෙදි ළමයි අපිට ක්‍රමයක් තිබ්බා සාමාන්‍ය විදිය තමයි මේක ඔහොම ලියාගෙන අර සාමාන්‍ය ඕගොල්ලෝ සංඛ්‍යා ගුණ කරන විදියට මේ ගුණ කරන සංඛ්‍යාවත් යටින් ලියලා නේද ගුටි යටින් ලියලා ගුණ කරලා යන්න පුළුවන්. ඔව් ඔහොම ගුණ කරන්නත් පුළුවන්. ඊට වඩා තව ක්‍රමයක් තියෙනවා ඕගොල්ලන්ට මතක ඇති. මේක දශම නොසලකලා දැන් මෙතන ළමයි දශම නැහැ කියලා හිතුවොත් මේ කීයද තින්නේ? දශම නැහැ කියලා හිතුවොත් මේක කීයද? 257 තමයි පේන්නේ නේ. ඔව්. මේකේ දශම නැහැ කියලා හිතලා දශම පිට නොසලකලා 257 තුනෙන් වැඩි කරන්නත් පුළුවන්. මම ක්‍රම දෙකටම හදලා පෙන්නන්නම්. එහෙම හිතුවොත් 257 තුනෙන් වැඩි කරන්න ඕනේ. දශමත් එක්කම වැඩි කරන්නත් පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. හරි මම දශම එක්කම වැඩි කරලා උත්තරය අරන් පෙන්නන්න ඕන බලන්න. 3^7 21න් 1 දැම්ම 2ක් ඉතුරුයි. 3^5 15යි 2යි 17යි. එතකොට ළමයි මේ දශම තිත ගලින් මෙතන දශම තිත දාන්න මේ 17යි. එතකොට මෙතන කීයක් ඉතුරු වුණාද? 1ක් ඉතුරු වුණා. ඒක මේ පැත්තට අරන් එන්න ඕනේ. ආයි බලා ගන්න. 3^7 21න් 1 දැම්ම ඉතුරු දෙක මේ පැත්තට ගන්න. හරි මේ තිත ගලින් මෙතන තිත එන්නේ බෑ. 3^5 15යි අර ඉතුරු දෙකයි 17යි. 17න් මෙතන 7 දානවා ඉතුරු එක මෙහාට ගන්නවා. අපි මේ දශම තිත ගලින් මෙතන දශම තිත දාන්නත් ඕනේ. 3^2 6යි අර 1යි 7යි. උත්තරේ කී දෙන්න ඕනේ? 7.7 1යි. කොහොම හදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි අපි දශම නැහැ කියලා හිතලා දශම නොසලකලා තිත නැහැ කියලා හිතන්නකො මෙතන 257 වැඩි කිරීම 3. හා 257 තුනෙන් වැඩි කරන්න 3^7 21න් 1 දැම්මා 2ක් ඉතුරුයි. 3^5 15යි 2යි 17න් 7 දැම්මා 1ක් ඉතුරුයි. 3^2 6යි 1යි 7යි. එතකොට එන්නේ 771නේ. ඒක නෙමෙයිනේ උත්තරේ. 771 ඉන්නේ 257 තුනෙන් වැඩි කරාමනේ. අපෙන් අහන්නේ 2.57 තුනෙන් වැඩි කරාම උත්තරේනේ. එතකොට ළමයි අපි කරන්න ඕනේ මේ ආපු අගේ දශම ස්ථාන වෙන් කරලා වෙන් කරන්නත් වෙනවා. තේරුණාද? මෙතන මේ ආපු අගේ දශම ස්ථාන වෙන් කරාම තමයි මේකේ උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙච්චරයි තියෙන්නේ මේ දශම සංඛ්‍යාවේ තියෙන දශම ස්ථාන ගාන කීයද? මේ දශම සංඛ්‍යාවේ දැන් මේකේ නම් දශම ස්ථාන නැහැ නේ පූර්ණ සංඛ්‍යාවක් නේ තුන. මෙතන තියෙන දශම සංඛ්‍යාවේ දශම ස්ථාන කීයක් තියෙනවද? 1යි 2ක් තියෙනවා. තේරෙනවද? දශම ස්ථාන 2ක් තියෙනවා. ස්ථානාගයන් 2ක්. දශම ස්ථානාගයන් 2ක් තියෙනවා. දශම ස්ථානාගයන් 2ක් තියෙනවා කියන්නේ ළමයි ඒ දශම ස්ථාන ගානකට සමාන වාර ගානක් අපි මේ දශම නොසලකා ගුණ කරාම ආපු වගේ තියෙනවා නේ. දශම නොසලකා ගුණ කරාම ආපු වගේ 771 නේ. ඒකේ අග ඉඳන් ඉස්සරහට පිටිපස්ස ඉඳන් ඉස්සරහට මේ දශම සංඛ්‍යාවේ තියෙන දශම ස්ථාන ගානකට සමාන වාර ගානක් අපි දශම වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ 1යි 2යි නම් පිටිපස්ස ඉඳන් ඉස්සරහට දශම ස්ථාන වාර 1යි 2ක් වෙන් කරන්න වෙනවා. ඒ කියන්නේ දශම තිත මෙතෙන්ද එනවා. එතකොට උත්තරේ බලන්න ඒ 7.71 එනවා නේද මේ? 7.71 එනවා. තේරෙනවද? ඕක තමයි හතේ පන්ති ඉගෙන ගත්ත ක්‍රමය. දශම සංඛ්‍යාවක් සාමාන්‍ය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරාම උත්තරේ ගන්න විදිය. පැහැදිලිද? මතකයි. හරි. ඊට පස්සේ අපිට බෙදන්න දුන්නොත් දැන් හිතන්න මෙහෙම. මම දැන් මේ ටිකේ අර ගණන් ටික හදනවා ඈ. දැන් ඉස්සෙල්ල පොඩක් කියලා දෙනවා මේ මම පෙන්නස් එක බලා ගන්න. ප්‍රශ්න අංක 4 මම ඊට පස්සේ හදනවා දැන් ඈ. ඉස්සෙල්ල බලාගෙන ඉන්න මේ ටික.
දැන් ඊට පස්සේ තමයි අපිට දෙනවා මේ වගේ හරිද 4.8 8 මං ගන්නම් 6 බෙදන්න ඕනේ දෙකෙන් බලා ගන්න දෙකෙන් බෙදන්න ඕනේ එතකොට අපි දාන්නේ දීර්ඝ බෙදීම නේ 4.86 බෙදන්න ඕනේ දෙකෙන් ඔන්න දීර්ඝ බෙදීම දාගන්න 4.86 දෙකෙන් නේ බෙදන්න ඕනේ සාමාන්‍ය බෙදීම දීර්ඝ බෙදීම හරි 4 දෙකෙන් බෙදුවොත් කීයද 4 දෙකේව 2යි දෙවරක් දෙක 4යි 4න් 4ක් අඩු කරාම ඉතිරි ඈ 0යි හරි ඊට පස්සේ ළමයි අපි ගන්නවා ඊළඟ ඉලක්කම පහල ගන්න ඒ ගන්න ළමයි දශම ස්ථාන ඉලක්කමක් ඉඳා මෙතන දශම තිත ගලින් උඩ දශම තිත තියා ගන්න ඕනේ උත්තරේ එන තැන මේ තිත ගලින් මෙතන තිත තියන්න නැත්තම් වැරදි උත්තරේ එන තැන 8 පහල දාවා මෙතන 8යි 0.8 කියන්නේ 8යිනේ 8 දෙකේව 4යි 8 දෙකින් බෙදුවාම 4යි 4 වරක් දෙක 8යි 8න් 8ක් 0 ඊට පස්සේ 6 ගන්න ආයෙ තිතක් තියන්න නැහැ තිත එකපාරයි කියන්නේ හරි 6 දෙකින් බෙදුවාම මෙතන 6නේ 6 දෙකින් බෙදුවාම 3යි 3 වරක් දෙක 6යි 6න් 6ක් 0යි එහෙනම් උත්තරේ කීයද 4.86 දෙකින් බෙදුවාම එන්නේ 2.43යි ආයෙ එකක් බලන්න තව එකක් බලන්න බලාගෙන ඉන්න මම තනියම ගණන් ටික දෙනවා හදන්න අර ප්‍රශ්න අංක 4 ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න දැන් මේ වලමයි මේ හතේ කන්ති කිව්ව ඒවා අර දැන් අටේ කිත් මේ ටික තියෙනවා හරි හොඳයි දැන් බලාගන්න මම තව එකක් දෙන්නම් හරි අපිට ඕනේ 10.5 අපිට ඕනේ වෙනවා 10.8 4න් බෙදන්න ඕනේ 10.8 4න් බෙදන්න ඕනේ 10.8 දීර්ඝ බෙදීම දාලා බෙදමු 4න් හරි එකට 4 ඒවා නෑනේ 10ට බලන්න 10ට 4 ඒවා කීයද 10ට 4 ඒවා 2යි දෙවරක් 4 කීයද 10ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි 10න් 8ක් අඩු කරාම ඉතිරි 2යි ඉතිරි 2යි දැන් ඊට පස්සේ අපි ඊළඟ ඉලක්කම ගන්නවානේ පහළට බින්නෝට තියෙන්නේ ඔව් ඒ ගත්තේ දශම ස්ථාන ඉලක්කමක් හින්දා උඩින් දශම තිත ගලින් දශම තිත තියන්න ඕනේ උත්තරේ එතකොට 2යි දශම තමයි එන්නේ හරි දැන් මෙතන 20නේ තියෙන්නේ 20ට 4 ඒවා 5යි 5 4 20යි 20 20 බින්දුවයි 8 ගන්න පහළට 8ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි 8න් 8ක් බින්දුවයි එහෙනම් ළමයි උත්තරේ කී දෙන්නේ 10.8 4න් බෙදුවාම උත්තරේ කී දෙන්නේ 2.5 2යි තේරෙනවද පැහැදිලිද හොඳයි දැන් ඔන්න ඔය වගේ ගණන් කිහිපයක් ඔතන තියෙනවා ප්‍රශ්න අංක 4 ඔතන ළමයි අර 10 දර්ශක බල දාලා තිනවා නේද දැන් ඕගොල්ලන්ට මතකයි දර්ශක පාඩම ඉගෙන ගත්තා නේ 10 1යි කියන්නේ 10යිනේ 10 2යි කියන්නේ කීයද 10 2 කියන්නේ කීයද 10 ඒවා එකක් කියන්නේ 10යි 10 ඒවා දෙකක් දර්ශක වලින් ගත්තොත් 10 වැඩි කිරීම 10 නේ 10 වර්ගයේ 10 වරක් 10 නෙවෙයි තියෙන්නේ විහිදුවා ලිව්වහම මේ හකුළුවා ලිව්වෙත් විහිදුවා ලිව්වහම 100යි ඔව් 10 2 බලය කියන්නේ 100ෙන් වැඩි කරනවා කියන එක බෙදද්දී නම් 100ෙන් බෙදනවා කියන එක 10 3 බලය කියන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 විහිදුවා ලියන්න දර්ශක වලින් තියෙන්නේ 10යි මතකයි හොඳයි ආ හරි දැන් ටක් ගාලා කරන්න ගන්න ප්‍රශ්න අංක 4 මම මෙන්න මේ දෙන ගණන් ටික හදුවාම ඇති ඔක්කොම හදන්න වෙලා නැහැ දැන් හරිද ප්‍රශ්න අංක හරි මේවා ලියන්න ඕනේ නැහැ මොකද මම මේ ගණන් දෙකක් කියලා දුන්නේ හදන විදිය හරි මට ප්‍රශ්න අංක 4 ඒ කොටසේ හරි රෝම ඉලක්කන් එක කරන්න රෝම ඉලක්කන් 2 රෝම ඉලක්කන් 3 රෝම ඉලක්කන් 4 එකම් කරන්න ඊට පස්සේ රෝම ඉලක්කන් 6 කරන්න 7 රෝම ඉලක්කන් 7 1 2 3 4 කරලා ඊට පස්සේ රෝම ඉලක්කන් 7 ඊට පස්සේ රෝම ඉලක්කන් 8 ඔන්න ඔය ගණන් ටික හදමු 3.27 මම දැන් ගණක් කියලා දුන්නා නේද වැඩි කරන විදිය 3.27 වැඩි කිරීම 3
තුනින් වැඩි කරන්න ඈ මං කලින් ගානක් පෙන්වුවා හදලා නේද හතේ පන්තිය තිබ්බේවා ඔව් මේ ගානකුත් කලින් හදලා පෙන්වුවා වැඩි කරන විදිය බලන් ඉතියද හරි මං උත්තර හදන්නම් බලා ගන්න හොඳයි 3.87 වැඩි කිරීම පළවෙනි එකේ තියෙන කීයද 3.87 10න් වැඩි කරද්දී මේ තිත වාර එකක් දකුණට පන්නන්න. එතකොට මේ තිත වාර එකක් දකුණට පැන්නුවාම 38. මෙතන දෙනවනේ. එතකොට මෙතෙන්ට ආවම ළමයි 38.7 තමයි උත්තරේ. දෙවෙනි එක 4.08 100න් වැඩි කරන්න ඕනේ. සීන් වැඩි කරද්දී මේ තිත වාර දෙකක් දකුණට පන්නන්න. මේ තිත වාර දෙකක් පැන්නුවාම මෙතෙන් දෙනවා කියන්නේ 408යි. තිත නේද 408යි. ප්‍රමිලක්කන් 3 0.04, 5, 6 10න් වැඩි කරද්දී තිත වාර 1යි 2යි 3ක් පයින්නවා. මෙතෙන්ද තිත එනවා කියන්නේ ඉස්සරහා බිංදු වැඩක් නැහැ 45. 45.6 තේරෙනවද ඒක ඉස්සරහා බිංදු වැඩක් නැහැ මේ තිත මෙතෙන්ට වාර 3ක් ගන්නවා මෙතෙන්ට එනවා 45.6 ප්‍රමිලක්කන් 4 4.09 ළමයි 10 2න් වැඩි කරනවා කියන්නේ 100න් වැඩි කරනවා කියන එක 4.09 ඔය තියෙන්නේ 100න් වැඩි කරනවා කියන එක තේරෙනව නේද 100න් වැඩි කරනවා කියන එක ඉතින් 10 2 කියන්නේ 100න් ඉරුනේ හරිද ඒක 10 2 බලය කියන්නේ දර්ශකයේ 10 2 කියන්නේ 100යි හරි හොඳයි ආ දැන් 100න් වැඩි කරද්දී දශම ස්ථාන දෙකක් දකුණට පයින්නවා උත්තරේ 409යි ඉක්මන් කරන්න හදන්න ඉතුරු ටික රෝමි ලක්කන් 7 රෝමි ලක්කන් 8 මට කියන්නේ මේ ගණන් හතර දැන් හැමෝටම තේරුණාද? මොකද මේවා හතේ පන්තියේ තිබ්බ හින්දා තේරෙන්න ඕනේ. මේ තාම හතේ පන්තියේ ඉව කරන්නේ ඈ. හරි. මොකද මේ ටික තේරුම් ගන්න නැතුව දැන් අටේ පන්තියේ වලත් මේවම තමයි තියෙන්නේ චුට්ටක් ගාන ටිකක් ඈ ලොකුයි. ඔව් පස්වෙනි ගානේ මොකේද ඒ කියන්නේ? 10. 10 3යි කියන්නේ 10 තමයි. ඔව් 10 3 කියන්නේ 10. හරි. ආ මේකේ පුතාම ගුණ කරන්නේ නැවනේ අපි ඉන්නේ. රෝමි ලක්කන් 7 රෝමි ලක්කන් 7 මම දුන්නේ 3.27 පුතාලා 3න් වැඩි කරන්න ඕනි මම මේකේ ක්‍රම දෙකක් කියලා දුන්නා අපි අර දශම නොසලකා වැඩි කරන ක්‍රමේ ගමු ඒක තමයි ලේසි දශම තිත නොසලකලා ගත්තොත් මෙතන කීයද වෙන්නේ 327 නේ ඔව් 327 ඉස්සෙල්ලා 3න් වැඩි කරන්නකෝ පැත්තෙන් ලියලා ඉස්සෙල්ලාම 328 3 වැඩි කරන්න ඉස්සෙල්ලාම 327 3 වැඩි කරොත් ඔන්න දශම නොසලකලා වැඩි කරන්න මෙතන පුතාලා දශම තිත සලකන්නේ නැතුව මේ නිකන් හිතන්න 327 තියෙන්නේ එතකොට 3න් වැඩි කරන්න කී දෙන්නේ ඈ 3 4 7 2 1 2 9 980 එකයි නේ ඔව් 981 එකයි නේ එන්නේ ඒක නෙමෙයි උත්තරේ අපිට ඕනේ 3.27 3න් වැඩි කරලා උත්තරේ ගන්නනේ මේකේ දශම ස්ථාන දෙකක් තියෙන හින්දා පිටිපස්සේ නම් ඉස්සරහට දශම ස්ථාන දෙකක් වෙන් කරන්න වෙනවා එහෙනම් මෙතෙන්ට පිටාවාම උත්තරේ කීයද ඈ උත්තරේ 9.81 ඔන්න උත්තරේ 9.81 ඊළඟ එක මම තව එකක් දුන්නා රෝමි ලක්කන් 8 නේ ඔව් ඒකේ ළමයි 0.65 11න් වැඩි කරන්න තියෙන්නේ. එතකොට අපි දශම නොසලකා හරියට මේ තිත වැහුවොත් මෙතන කීයද පේන්නේ? 65 නේද? 65 11න් වැඩි කරන්න. 65 11න් වැඩි කරන්න. ඉතල එකෙන් වැඩි කරන්න 1 වරක් 5 5යි 1 වරක් 6 6යි ලේසි.
අයි මේකිනුත් වැඩි කරන්න එපා ඉලක්ක දෙකක් තිබ්බොත් මෙයාගෙනුත් වැඩි කරා මෙයාගෙනුත් වැඩි කරන්න එක්වරක් පහ ඒක ලියන්නේ පහ මේ එක කෙලින් පහලින් එක්වරක් 6 6යි දැන් මේ ටික එකතු කරලා ගන්න ඕනේ නේද ඔව් මෙතන 5යි මෙතන 6යි 5යි 11න් එක දැම්ම එකක් ඉදරුයි ඒකයි මේ 6යි 715 දෙන්නේ ඕ හොඳයි 715යි හොඳයි 715ක් එනවා 65 11න් වැඩි කරාම හැබැයි අපිට තියෙන්නේ 0.6යි 5 11න් වැඩි කළා උත්තරේ ගන්නනි පුතේ එතකොට මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවානේ එහෙනම් මේකේ පිටිපස්ස ඉඳන් ඉස්සරහට වාර 1යි 2ක් වෙන් කරන්න ඕනි දශම ස්ථාන ඒ කියන්නේ තිත මෙතෙන්ට එන්නේ එතකොට 7.15 නේද උත්තරේ 7.15 නේද උත්තරේ හරි හොඳයි පැහැදිලි හරි ඒකේ ගණන් ටික හරි ඉතුරුව පස්සේ හදන්න ඕනේ ආ දැන් අපි එමු බෙදීමේ ගණන් වලට b කොටසේ ප්‍රශ්නාංක 4 b කොටස ප්‍රශ්නාංක 4 b කොටසේ ගණන් වලට එමු මම ගණන් කීපයක් දෙන්නම් ප්‍රශ්නාංක 4 b කොටස හරි හොඳයි රෝම ඉලක්කන්න එක කරමු 58 10න් බෙදන්න තියෙන්නේ රෝම ඉලක්කන්න එක රෝම ඉලක්කන්න ඊට පස්සේ 2 රෝම ඉලක්කන්න 2 34 100න් බෙදලා උත්තරේ ගන්න තියෙන්නේ කරන්න බලන්න රෝම ඉලක්කම් 3 කරන්න 148 10න් බෙදලා උත්තරේ ගන්න තියෙන්නේ රෝම ඉලක්කම් 4 7.29 7.29 හරිද 10 2න් ඒ කියන්නේ 100න් ඈ 10 2 කියන්නේ 100න් බෙදලා උත්තරේ ගන්න තියෙන්නේ ඉක්මන් කරන්න. ඔය ගණන් ටික ඩෝන් ගාලා හදන්න. ඔය ගණන් ටික ටක් ගාලා හදන්න. ඊට පස්සේ රෝම ඉලක්කම් මන් දෙන්නම් හදන්න 7 ආ රෝම ඉලක්කම් 7ක් හදන්න එහෙනම් දාගන්න මම බෝඩ් එකේ හදනවා අන්තිමට 78.3 දීර්ඝ බෙදීම දාලා 3න් බෙදන්න ඕනේ තව එකක් ආ රෝම ඉලක්කම් 8ක් හදමු එච්චරයි එතකොට අනිත් එක පස්සේ හදුවේ හැගිනේ ඔව් 0.2 කීයද 0.6 6 8 4 බෙදන්න ඕනේ කීයෙන්ද 4න් නේ හොඳයි ඔය ගණන් ටික හදමු පොඩි වෙලාවක් දෙන්නම් ඉක්මන් කරන්න
හරි. ඉක්මන් කරන්න. හරි දැන් ඔය පළවෙනි ගණන් හතර ළමයි අපිට සාමාන්‍ය නිකන් උත්තරේ ගන්න පුළුවන් 10න් 100න් 10න් බෙදලා හින්දා අන්තිම ගණන් දෙක ළමයි ඕගොල්ලන්ට දීර්ඝ ප්‍රතිම දාලා බෙදලා උත්තරේ ගන්න වෙනවා. හරි නේද එලා වැද්ද හොඳයි මං හදන්නම් හරි මෙතන තියෙන ළමයි දශම සංඛ්‍යා 10න් 100න් 1000න් බෙදෙන ගණන් දෙකෙයි පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන ගණන් දෙකෙයි තියෙන්නේ නේ හොඳයි බලන්න මේ දෙක නම් දීර්ඝ බෙදීම් දාලා හදන්න අන්තිම ගණන් දෙක දීර්ඝ බෙදීම දාලා හදන්න ඕනේ. හරි. අර මුල් ගණන් හතර ළමයි අපිට tag ගාලා කිව්ව හැටි උත්තරේ නේ දශම දිට වම් අත පැත්තට පැනන හරණයද? වම් අත පැත්තට වයින් ඕන. හොඳයි. දැන් මෙතන ළමයි දැන් 58 කෝතික මේක යන 58 කිව්වහම දැන් අපි දන්නවා පූර්ණ සංඛ්‍යාවක් දුන්නොත් ළමයි ඕගොල්ලන්ට මතක ඇති. එයාගේ දශම දිට තියෙන්නේ මෙතන නෙමෙයි. 58යි දශම. දශම ස්ථාන නෑ. හැබැයි 58යි දශම දිට මෙතන තියෙන්නේ නේ. දහයෙන් බෙදද්දී මේ දශම දිට වාර එකක් වමට පන්නන්න මේ දිට මෙතෙන් දෙනවා එතකොට ඒ කියන්නේ උත්තරේ 5.8යි නේ දෙන්නේ 5.8යි හරිද ඔව් හොඳයි 5.8යි එන්නේ 5යි සඳුනි හරිද උත්තර ටික ඔක්කොම ඇදුවා හොඳයි 5.8යි නේ දෙන්නේ ඇයි ඒ ඇයි 58 ළමයි දශම දිට මෙතනනේ දීන්නේ 10න් බෙදද්දි වාර එකයි වම් අත පැත්තට පයින්නේ 100න් බෙදුවොත් තමයි වාර දෙකක් පයින්නේ 100න් බෙදුවනම් අන්න වාර දෙකක් පයින්නවා 10න් බෙදුවොත් වාර තුනක් පයින්නවා දැන් මේක ළමයි 100න් බෙදන්නේ එතකොට 100න් බෙදද්දි මේ 34 දශම තිත මෙතන තියෙන්නේ නේ 34යි කිව්වොත් මෙතන තිත වාර එකයි වාර දෙකක් පයින්නවා මෙතන දෙනවා එතකොට ඉස්සරහට බිංදුවක් දාන්නත් ඕනේ නේ ඉස්සරහට බිංදුවක් දාන්නත් ඕනේ තේරෙනවද ඉස්සරහට මම ඔන්න මේක පෙන්නන්නම් 34 දැන් 100න් බෙදුවාම මේ තිත වාර එකක් පන්නන්න වාර දෙකක් 100න් බෙදාදි ළමයි වාර දෙකක් වයින්නවා 34 ලියාගෙන 100න් බෙදාදි මේ තිත මෙතන තිතනේ තියෙන්නේ වාර එකයි වාර දෙකක් වයින්නවා මෙතන දෙනවා ඉස්සරහට බිංදුවක් දාන්න ඒ කියන්නේ 0.34යි නේද 0.34යි එන්නේ 34 100න් බෙදුවාම හරි ඊට පස්සේ ළමයි 148 1000න් බෙදුවොත් 148යි දශම දිට මෙතන තියෙන්නේ තමයි වාර 3ක් වයින්වනේ 148 ලියලා මේ දිට වාර 3ක් 1යි 2යි 3ක් පන්නන්න මෙතන දෙනවා ඉස්සරහට ඉලක්කමක් නැත්තම් බිංදුවක් දාන්න ඒ කියන්නේ 0.1 1.48යි 8යි නේද ඈ හරි හොඳයි හරිද 0.14 8යි හරි දාගන්න. අ මෙතන ළමයි 10 2 කියන්නේ 100 කියන එකනේ. මේ දෙන්නේ 7.29 බෙදීම 100 වෙදී ඉන්නේ. 100 බෙදද්දී දශම පිට වාර 1යි 2ක් වයින්නවා ඉස්සරහට. පිටපත් කියන්නේ මේ. මං අර වැද්දට. දශම පිට 100 බෙදද්දී වාර 2ක් වමට වයින්නවනේ. ගුණ කරද්දී දකුණට වයින්නවා නම් බෙදද්දී වමට වයින්නේ 1යි 2යි. මෙතෙන් දෙනවා. මෙතන ඉලක්කමක් නැති ඉඳ බිඳුව දාන්න දශම දිට දාලා ඉස්සරහට ඉලක්කමක් නැති ඉඳ බිඳුවක් දාන්න. ඒ කියන්නේ උත්තරේ ළමයි කීයද? ආ බිඳුවයි දශම බිඳුවයි දශම බිඳුවයි 7යි 2යි 9යි. බිඳුවයි 7යි 2යි 9යි. බෝඩ් එකේ පේන්නේ නැද්ද? කොතනද පේන්නේ නැත්තේ? මේ හරිය පේනවද? ළමයි බෝඩ් එකේ වෙන්නේ නැද්ද?
කළු පාට පේන්නේ නැද්ද නැත්තම් නිල් පාට පේනවද මොකද්ද ඈ අර ලියනේ අපේන්නේ නැද්ද ඇත නෑ හැමෝටම පේන්නේ නැද්ද ඒ කියන්නේ මේ මම ලියන එක බෝඩ් එකට අහු කියන්නේ ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකට අහු වෙන්නේ නැද්ද නැත්තම් පිටද පේනවා සමහර අයට පේනවා සමහර අයට පේන්නේ නැහැ මාරයි මේ ඔව් මර කියන්නේ කොහේ හරිද ඔය පේන්නේ නැති කට්ටියට කොතනද පේන්නේ නැත්තේ මේ හරිද පේන්නේ නැත්තේ ආ මේ යටින් ලීලා හදන්නද එනවා නැත්තම් මෙහෙන් ලීලා හදන්නද ඒක මේ මර කියන්නේ මේ දෙක හරිද මේක නම් දෙක හරිද පේනවද නැත්තම් මේ නිල් පාට ලියන්න ඕනද කළු පාට පේන්නේ නැද්ද එහෙමද හරියද හරි චුට්ටක් ආය ආගන්න මම මෙතන දැන් ලීලා තින්බේ 34 බෙදීම 100 නේ ඔව් දැන් 100 න් බෙදද්දී නිල් පාට ලියන්න පේනවද බලන්න හරිද 34 100 න් බෙදද්දී දශම තිත දැන් මෙතන දීන්නේ 100 න් බෙදද්දී වාර දෙකක් වමට වයින්නේ පෑනේ වාර 1යි වාර දෙකක් වමට වයින්න ඕනේ තිත මෙතනට එනවා ඒ කියන්නේ ඉස්සරහට ඉලක්කමක් හැදින්න බිඳුවක් දාන්නත් ඕනේ බිඳුවක් දැම්මම ළමයි 0.34 කියලා එන්නේ 0.34 මේ තිත වාර දෙකක් අපට පන්නන්න 1යි 2යි මෙතෙන් ඩාව ඉස්සරහට ඉලක්කමක් නැත්තම් බිඳුවක් දාන්න හරි එතන 100 න් බෙදද්දි ළමයි 100 න් බෙදද්දී 10.2 කියන්නේ 100 නේ එතකොට මේ වාර දෙකක් වමට වයින්න ඕනේ මේ 7.29 ලියලා 7.29 ලියාගෙන 100 න් බෙදද්දි 10.2 කියන්නේ 100 නේ 100 න් බෙදද්දි ළමයි වමට වාර දෙකක් පන්නන්න පිට 1යි 2යි මෙතන දෙනවා මෙතන ඉලක්කමක් නැති හින්දා බිඳුව දාන්න ඉස්සරහත් ඉලක්කමක් නැති හින්දා පිටෙන් ඉස්සරහට බිඳුවක් දාන්න දැන් හරිද එහෙනම් උත්තරේ 0.7 0.729 0.7 0.729 හරිද පැහැදිලිද හරි ආ දැන් මෙන්න මේ 3න් 4න් ඒවා 10 100 1000 නෙමෙයිනේ එතකොට තමයි දීර්ඝ බෙදීම දාලා බෙදන්නයි තියෙන්නේ බලා ගන්න 78.3 3න් බෙදන්න ඕනේ මොනවද බලන්න 7ට 3 ඒවා 2යි 2වරක් 3 6යි 7ෙන් 6ක් අඩු කරාම ඉතිරි 1යි ඊට පස්සේ තමයි මෙන්න ඊළඟ ඉලක්කම ගන්න පහළට ඒ අපි ගන්නේ තාමත් මේ පූර්ණ සංඛ්‍යා කොටස ඉලක්කම් ඒකින් උඩින් දශම තිත තියන්නේ නැහැ හරි දැන් 18ට 3 ඒවා 6යි 6 වරක් 3 18යි ඉතුරු නැහැ බිඳුවයි දැන් ඔන්න අපි ගන්නවා දශම ස්ථාන ඉලක්කමක් පහළට එතකොට මේ දශම තිත ගලින් උත්තරේ ගාව උඩ දශම තිත තියන්නත් ඕනේ 3ට 3 ඒවා මෙතන 0.3 කියන්නේ 3යිනේ 3ට 3 ඒවා 1යි 1 වරක් 3 3යි 3ෙන් 3ක් අඩු කරාම ඉතිරි නැහැ එන උත්තරේ ළමයි එන්නේ මෙතන හරිද උත්තරේ 78.3 3ෙන් බෙදුවාම උත්තරේ 26.6 උත්තරේ 26.1 හරිද 78.3 3ෙන් බෙදුවාම එන උත්තරේ 26.1 තේරෙනවද ඒක දැන් ඔයගල මේ ඉතුරු කරන් ටික දැන් මේ සතියේ හදන්න පුනරීක්ෂණ අභ්‍යාස. එතකොට හතේ පන්තියේ ටික ඔක්කොම අහු වෙනවනේ. අන්න ළමන සතියේ ක්ලාස් එකේ තමයි දැන් වෙලා මදිනි හදන්න. අටේ පන්තියේ ටික හදන්න වෙලා නැහැ දැන්. ළමන සතියේ ක්ලාස් එකේ තමයි ඉතින් අටේ පන්තියේ මේ දශම පාඩේ මේ ගණන් ටික හදන්න වෙන්නේ. මේවම තමයි තියෙන්නේ. චුට්ටක් ලොකු ගණන්. මීට වඩා ගුණ කරන්නයි බෙදන්නයි තියෙන්නේ. හරි මීට වඩා චුට්ටක් ලොකු ගණන්. දැන් මේ හතේ පන්තියේ හදපු ගණන්නේ. මීට වඩා චුට්ටක් මේ ගාන ටිකක් ලොකු ගණන් එන්නේ. හරි. අන්තිම එක හදලා අපි නවත්තුමු 0.684 බෙදන්න ඕනේ 4 නේ 4 හොඳයි උත්තරේ ගත්ත ළමයි දාන්න බලන්න මේක හරි මං හරියට හදපු ළමයිගේ නම් ටික කියන්නම් අන්තිම ගානනේ අද හදන මේකේ හැමෝම උත්තර දාගෙන යන්න තරුෂ හරි හරි ළමයිගේ මන් නම කියනවා රසංජන උත්තරේ හරි අන්තිම ගානේ උත්තරේ හැමම උත්තරේ දාන්න බිතුමි උත්තරේ හරි සඳුනි හරි උත්තරේ වචනෙන් නැතුව ඉලක්කමෙන් ලියන්න ඒත් හරි
दिदुनी उत्तरे हरी जयांग उत्तरे हरी हरी लमाई पास हाई दरे उत्तर हरी कोणित कटिया हिरुनी को दशम 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 ते हरी उत्तरे लिया नोने सांदुनी हरी उत्तरे सांदुनी भूमि हरी उत्तरे तब लमाई इन्ना उत्तर दाप ने दिलमाई भूमि हरी हिरुनी हरी खो इकमंगरान इचराइज हैं एक नानिकाट्टी दाम हादलने बड़ा बाण बिंदु आ किस रहाट वैरी वैरी विन वहाँ द बालान्ने वैरी विन ने हाँ एक बिंदु आ किनो बिंदु आई दशमी नो अनिको हम आते उधर हरी रश्मि आदेन हरी मतलब तब इन्ना था तो बुकाटी है इच्छा इधर हाँ मन्ने हादर ना मिला वैसे नहीं मतलब इधर मिला करना हाँ बिंदु आई दशम ना हायाई आटाई हाथर ना हाथरे मिला ना ओरी नहीं हाथरे मिला उत्तरे का नो नहीं हरे बीर को बिनी मिले अम्मा बिंदु वाला हाथरे यो नहीं बिंदु आई बिंदु बीसी अटाई बीसी अटेंग बीसी अटा इतनी नया बिंदु है इलांग इलाक का मगान बाहर डा हाथर बिंदु है हाथराई क्या हाथराई नहीं हाथर डा हाथर ये वाई काई एक बार आ हाथर हाथराई हाथरे हाथर आप बिंदु है उत्तरे मैंने उड़ा आवा की ये देनी बिंदु है दशम हाया अटाई हाथर हाथरे मेरे वहां उत्तरे की ये दे बिंदु है दशम एक काई हाथाई एक बिंदु है दशम एक काई हाथाई एक හරි නේද හොඳයි එනනම් අපි මෙතනින් අදට ක්ලාස් එක අවසන් කරමු පුනරීක්ෂණ අභ්‍යාස වල ඉතුරු ටික හදන්න ගෙදරට වලට මාක් කරගන්න දැන්ට පුනරීක්ෂණ අභ්‍යාස ඉතුරු ගණන් ටික පන්ති හදපු නැති තව ගණන් ටිකක් තියෙනවනේ හරි ඒ ටික කරන්න ඕනේ ගෙදර වැඩ පුනරීක්ෂණ අභ්‍යාස කරන්න කියලා මාක් කරගන්න ගෙදර වැඩ homework මේ සතියේ ගොඩක් නැහැ එතකොට ඈ හදුවා හා හොඳයි රශ්මි හරි අනිත් ළමයි හදන්න ඕනේ හරි તો අපි ලබන සතිය 8 පන්තිය ටික කරමු හොඳයි එහෙනම් ළමයි පරිස්සමට ඉන්න ඕනේ ගෙදර වෙලා නේද ඉස්කෝල කවද පටන් ගන්නේ දන්නේ නැහැ කියන්න බෑ නේද බලමු මාස දෙකක් තුනක් වගේ යද්දි සාමාන්‍ය විදියට ආපහු නේද ගියාම පටන් ගන්න බලුවා එතකම් මෙහෙම තමයි යන්න වෙන්නේ හරි ඔයගොල්ලෝ අර পেපර් එකයි है ना देखने का है ना वाने हरे इना आई भगवान लापन साथी ये बदादा क्लास से हम भी हूँ हरे बुशर नाइ परिसमरीन होमवर्क टीक करना है